මේ රාජපක්ෂලා පරාජය කිරීම නේද ඕගොල්ලෝ හැමෝගෙන් බලාපොරොත්තු ආ මේ මේ දූෂිත පවුල පරාජය කිරීමනේ ඕගොල්ලන්ගේ බලාපොරොත්තුව ඒකේ අතුර තියෙන්නේ අපි ගාව ඒකටත් කලපුරුද්ද පළපුරුද්ද තියෙන්නේ අපිට එදා අපිට මඩුවාට මතකයි අපි එළියට බහපු වැඩි 2014 නොවැම්බර් 18 අපි බහලා ගිහුව අපි රාජපක්ෂ පරද්දනවා කියලා ඒ වගේම අපි රාජපක්ෂව පරද්දුවා හැබැයි අර රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල සිරිසේනයි ඒ දීපු ජනවරමට ද්‍රෝහි වුණා ඩීල් පිට ඩීල් දාලා ඒක සම්පූර්ණයෙන්ම කාබාසිනිය කළා හැම පැත්තෙම පොඩි එකාද ලොකු එකාද FCID එකේ ලොක්කද ඇමතිලාද මේ වටේ හිටපු හැම එකාම ඩීල් පිට ඩීල් දාගෙන හොරු ආරක්ෂා කළා මිනිස්සු කියන්න ගත්ත හොරු අල්ලන්න ආපු ආණ්ඩුව දැන් හොරු අල්ලලයි කියලා ආණ්ඩුව හොරු අල්ලලයි කියලා 2018 මෛත්‍රීපාල සිරිසේන නොවැම්බර් 26 ඔය කුමන්ත්‍රණය කළ රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් කළාම කවුද රනිල් වික්‍රමසිංහ මහත්තයාව එතන තියන්නේ ඊළඟට කැප වුණේ අද ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක කොළඹ ඡන්දෙ ඉල්ලන වීරයෝ කොළපාට ඇඳගෙන පැජට් රෝඩ් එකේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක අපි තමයි රනිල්ගේ පුජ්‍යලික ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදයට ජනමතයට ගහපු මේ මරු පහරට විරුද්ධව සටන් කළා රාජපක්ෂලව දන ගැසෙව්වේ 2018 දෙසැම්බර් 14 දනගස්සලා අලුත් ආණ්ඩුවක් හදලා දුන්නු. එහෙනම් එකපාරක් නෙමෙයි දෙපාරක්ම රාජපක්ෂලව පරද්දලා අපට කලපුරුද්ද බලපුරුද්ද තියෙනවා මිත්‍රෝ. ඔය රාජපක්ෂ මහත්තුරු කවදාකක් කියන්නේ නැහනේ මේ මට ජම්පි කරනකොට වැඩ බෑ කියලා. ඔය අපි මේ කුමන්ත්‍රණ කරනවා අරව කරනවා මේව කරනවායි කියලා ඔය UMP එකේ ඇත් නිකන් බෑංගිරි ගන්නවා. කවුරුවක් කියලා දෙනවද මේ අපට වැඩ බෑ කියලා. අපිට මේ වැඩක් කරන්න දුන්නාම අනා ගන්නවා කියලා, නා ගන්නවා කියලා. එහෙම කියන්නේ නැහැ. කියනවා මේ මෙහෙම මෙහෙමලු මෙහෙමලු මේගොල්ලෝ ඉන්න යනවලු ඉතින් දක්ෂයින්ට තැන ලැබුණා මොනවා කරන්නද වෙන කරන්න දෙයක් තියනවද නැහැ මම ඔබතුමාලගෙන් ඉල්ලන්නේ එක දෙයයි මොකද්ද අද අපිව පරද්දන්න මාෆියා කල්ලි වැඩ කරනවා අපේ චරිත ඝාතනය කරන්න වැඩ කරනවා එවන් ගාඩ් ඒ දූෂිතයා විජේදාස රාජපක්ෂ අද අපට විරුද්ධව කොමිෂන් හතරක් දාලා තියෙනවා අපිව හිර ගැවලලා යවන මහින්ද මහත්තයාට මම කියනවා මහත්තයෝ අපේ කකුල් වැවුලන්නේ නැහැ ඔබතුමා නඩු පිට නඩු මගින් ආපු ඉතිහාසය මතක් කරගන්න කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මුල් කිරිගල අතුරු මැතිවරණයේදී ඒ දගිනි දවාලේ ගිහිල්ලා එක්සත් ජාතික පාක්ෂිකයන්ට වෙඩි තියපු හැටි මතක තියාගන්න ඒ නඩු වලින් ගැලවිච්ච හැටි අපි දන්නවා ඒ වගේ මගකයි ඔබතුමා ආවේ අවසානයේ තාජුඩීන් දක්වා ඒ ඔක්කොම කතා අපි දන්නවා ඒ නිසා ඔය අපි උසාවි ගන්න ගෙනිච්චයි කියලා කොමිෂන් ඉස්සරහට ගෙනිච්චයි කියලා අපේ කකුල් වැවුලන්නේ නැහැ එදා LTT එක මාවිල්ලාරුවේ යුද්ධ කරනකොට මම දැක්කා ඔබතුමා කොහොමද වැවුල වැවුල හිටියේ කියලා. අපේ එදත් කකුල් වැවුලේ නැහැ. අදත් කකුල් වැවුලන්නේ නැහැ. එකපාරක් දෙපාරක් නෙවෙයි තුන්වෙනි වතාවටත් ඔබ වෙනුවෙන් රාජපක්ෂ පවුල පරාජය කිරීමේ වගකීම අපි බාර ගන්නවා කියන එක අපි ඔබතුමාලට මේ අවස්ථාවේ කියමු. ඒකට මේ කුමන්ත්‍රණකාරයින්ට පිළිතුරු දෙන්න ජනතාවගේ ශක්තිය අපිත් එක්ක ඉන්නවා කියලා හිතන්න පුළුවන් වෙන විදිහට අපට ඒ ශක්තිය දෙන්න කියලා මේ කැස්බෑවේ විරෝධාර ජනතාවගෙන් අපි ඉල්ලනවා. ඒ වගේම අපි නැවත බලය ගන්නේ රනිල් වික්‍රමසිංහ වගේ වනවන ඉන්නන නෙවෙයි. රනිල් වික්‍රමසිංහ වගේ ඩීල් දාන්න නෙවෙයි. රනිල් වික්‍රමසිංහ වගේ ගජ මිතුරෝ ඉස්සර කරගෙන රටේ සාරය උරා බොන්න නෙවෙයි. මේ රට විදේශිකයන්ට හෝ දේශීය වංශක්කාර මංකොල්ලකාරින්ට පාවා දෙන්න නෙවෙයි මේ රටේ නියම උරුමකාරින්ට දැන උගත් අපේ දූ දරුවන්ට පවරා දෙන්නයි අපි මේක ඉල්ලන්නේ මිට්ටෝරුනි ඒ නිසා මතක තියාගන්න අපිට රකින්න පරපුරක් නැහැ තර කරන්න බූදලයක් නැහැ ඔටුනු පළඳන්න කුමාර කුමාරිකාවෝ නැහැ අපි ඔටුනු පළඳන කුමාර කුමාරිකාවෝ මේ රටේ දැන උගත් ජනතාවයි. ඒකට අපිට උතුරේ ભેදෙකුත් නැහැ, දකුණේ ભેදෙකුත් නැහැ, නැගෙනහිර බස්නාහිර ભેදෙකුත් නැහැ. අන්න ඒ සඳහා ඔබේ ශක්තිය අපට ලබා දෙන්න. ඒ ශක්තියෙන් අපි රාජපක්ෂලාට පාඩමක් උගන්වනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි ඔවුන් එක පුජ්‍යලික තරහකින් වෛරයකින් නන් නෙවෙයි මේ පවුල මේ රටේ සාරය උරා කාගෙන මේ රට දශක ගානක් ආපස්සට ගෙනිච්චා මේ මාස කීපය තුල අපි දැක්කා පස් කළුගල් මාෆියාවට ඉඩ දීලා කරපු දේ මේ කෙටි කාලය තුලත් අපි දැක්කා අර පරණ මත්කුඩු ජාවාරංකාරෝ පරණ එතනෝල් කල්ලි කොහොමද අද ඇවිල්ලා තියෙන්නේ කියලා මේ ටික කාලෙට අපි දැක්කා ඓතිහාසික ස්ථාන ඩෝසර් කර කර අද රටේ ඉතිහාසය අවඥාවට ලක් කරන හැටි අපි දැක්කා ඒ නිසා නැවත මේ රටට ජාතික අභිමානය ගෙනෙන්න අපේ ඉතිහාසය ගැන ප්‍රෞඩත්වය ගෙනෙන්න සියලු ජනතාව එකට එකතු කරන්නට විශේෂයෙන්ම දක්ෂතාවය තියෙන නිපුණතාවය තියෙන පිරිස්
අපේ රටේ අනාගතේ බාර පිරිස බවට පත් කරන්න ඔබේ ශක්තිය අපට දෙන්න කියලා ඉල්ලමින් ඔබ සියලු දෙනාටම ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියත වෙනවා. අංක 1 පාටලි චම්පික රණවක කොළඹ දිස්ත්‍රික්කය සමගි ජනබල වේගය